අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ අම්මගෙන් බබාට YouTube channel එකත් එක්ක. අද අපි අවුරුද්දට වැඩි බබාලට රුලම් වලින් ස්නැක් එකක් හදන්නයි හදන්නේ. බබාලා ගොඩක් ආසයිනේ මුරුක්කු ජාති කන්න. ඉතින් අපි බලමු කොහොමද පෝෂ්‍යදායී ලෙස රුලම් වලින් මුරුක්කු හදන්නේ කියලා. මේක හදන්න මං ගත්ත රුලම් කෝප්පයක්, ඒ වගේම ඔලිව් ඔයිල් මේස හැඳි දෙකක් ගත්තා. ඔගලන්ට පුළුවන් ඔලිව් ඔයිල් වෙනුවට ගිතෙල් හරි මේකට දාගන්න. ඊට පස්සේ මේකට වතුර අවශ්‍ය වෙනවා. මම මේකට ගත්තේ කූල් වතුර. මේ දේවල් තමයි ප්‍රධාන වශයෙන් මේකට අවශ්‍ය වෙන්නේ. ඊට අමතරව මම මේකට එකතු කරනවා ලූණු, කරපිංචා, ඒ වගේම කහයි, ලුණුයි. ඔගලන්ට කැමති නම් මේකට ගම්මිරිස් උනත් එකතු කරගන්න පුළුවන්. රුලං ටික ග්‍රයින්ඩ් කරගත්තම රුලං ටික තව හොඳට කුඩු වෙනවා. ඒකයි මේකට රුලං එකතු කරද්දී රුලං කුඩු කරලා ගන්නෙ. ටිකක් වෙලා මේක ග්‍රයින්ඩ් කරද්දී හොඳට මේක කුඩු වෙනවා. මන් රුලං කෝප්පයක් තමයි ගත්තේ. ඔයගලන්ට කැමති නම් මේ ප්‍රමාණය අඩු වැඩි කරගන්න පුළුවන්. මන් දැන් රුලන් ටික ග්‍රයින්ඩ් කරන් ඉවරයි. මේ තියෙන්නේ මං ග්‍රයින්ඩ් කරගත්ත රුලන් ටික. දැන් රුලන් ටිකට මං එකතු කරනවා ඔලිව් ඔයිල් මේස හැඳි දෙක. මං කරපිංචා හීනියට කපාගෙන තියෙනවා. මං ඒකත් එකතු කරනවා මේකට. ඊට පස්සේ මම කොටු කපාගත්ත ලූණුත් මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මම මේකට කහ ටිකකුත් එකතු කරගන්නවා. ඔයාලට මේකට ගම්මිරිස් උනත් එකතු කරගන්න පුළුවන්. දැන් මම මේක හොඳට අනා ගන්නවා. අපි මේකට තෙලුත් එකතු කරලන් තියෙන්නේ. ඒ නිසා අනාගද්දි වැඩිපුර වතුර දාගන්නේ නැහැ. වතුර ටික ටික එකතු කර කර මේක අනා ගන්න. මේක අතේ ඇලවෙන්නේ නැති ගාන්ට එනකන් අපි මේ මිශ්‍රණය වතුර දාලා අනා ගන්නවා. මේ මම වතුර ටික ටික එකතු කරගෙන හදාගත්ත මිශ්‍රණය. උගලන්ට පේනවා ඇති මගේ මේ මිශ්‍රණය අතේ ඇලවෙන්නේ නැති ගානට හැදිලා තියෙනවා. මේ අනාගත රුලම් මිශ්‍රණය පෑ භාගයක් විතර තියලා තියාගන්න ඕනි. පෑ භාගයකට පස්සේ තමයි අපි මේක හදාගන්න පටන් ගන්න. අපි තැටියකට පිටි ටිකක් ඉහගන්න ඕනි. ඊට පස්සේ අපි හදාගත්තු රුලම් මිශ්‍රණය රුලම් වලින් එකින් කොටසක් අරගෙන අපි ඒක තුනී කරගන්නවා. මේක හොඳට තුනී කරගත්තට පස්සේ අපි මේකෙන් කෑලි කපා ගන්නවා. ඔයාලට ලේසියෙන් හදාගන්න පුළුවන් හැඩ තමයි මේ පෙන්වන්නේ. මේක තීරු කපා ගත්තට පස්සේ
ඔයාලට පුළුවන් මේක ආපහු කොටු කපා ගන්න. ඔයාලට මේවා මේ කොටු හැදෙට උනත් බෙද ගන්න පුළුවන්. ඒත් මම මේවට එක එක ඩිසයින් දාගන්නවා. ඔයගලන්ට පුළුවන් එක එක හැඩ හදා ගන්න, ගැරප්පුවක් උනත් පාවිච්චි කරන්න. අපි හදන කෑම එකක් ලස්සනට හැදුවම බබාල උනත් ඒව කන්න ආස වෙනවා. මම මේවා කොටුවට කපා ගත්තට ඔයගලන්ට පුළුවන් රවුම් උනත් මේ වලින් කපා ගන්න. ඔයාලා ළඟ කුකි කටර්ස් තියෙනවා නම් ඒ ෂේප්ස් උනත් මේකට දාගන්න පුළුවන්. මේ තියෙන්නේ මං හදාගත්ත එක එක ෂේප්ස්. ඊට පස්සේ ඔයගලන්ට තියෙන්නේ මේක ගැඹුරු තෙලේ බැද ගන්න. මේ තියෙන්නේ මං එහෙම බැදගත්ත ඒවා. අපි ගොඩාක් දුබුරු වෙනකම් මේක බැදගන්නේ නැහැ. මේ වගේ කෑමක් ඔයගලන්ට පොඩ්ඩොන්ට හවසට, ඒ වගේම පොඩ්ඩොන්ගේ පොඩි බඩගින්නට හදලා දෙන්න පුළුවන්. ඔයාලට අවශ්‍ය කෑම රෙසිපි තියෙනවා නම් අපිට කමෙන්ට් කරන්න. අපි ඒවා ලබා දෙන්න කැමැත්තෙන් ඉන්නවා. ඒ වගේම අලුත් වීඩියෝ බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ වීඩියෝ එක ලයික් කරලා අනිත් අයත් එක්ක මේ වීඩියෝ එක ෂෙයා කරන්න. මේ අම්මගේ බබාට.